සාමාන්‍යයෙන් ඉතින් කාර්ය බහුල ජීවිතයක් ගත කරනවා නම් ගෙදරටම ටිකක් නිදහසේ ඉන්න තියෙන්න ඕනේ. අර මග දිගට එනකොට හරිම busy life එකකින් එන්නේ. මට හිතෙනවා මේ ඒ වගේ නිෂ්කලංකව හිතන්න ඇවිල්ලා ටිකක් වාඩි වෙලා ඉන්න පුළුවන් විදියට හදපු දවසකට තමයි අද සොඳුරු පියසෙන් අපි ඇවිල්ලා තියෙන්නේ කියලා. මම හරි දාසංග මහත්මයා. හරිද හරි. මොකද මේ ප්‍රදේශය ගත්තාම ඉතාමත්ම නිෂ්කලංක ප්‍රදේශයක්. මම හිතර ඔබටත් ඒක හැඟිලා තියෙනවා. දැන්ලා තියෙනවා මගේ සේවාදායකයා වුන් අතරම මේ වුණුත් මේ ඉඩම තෝරාගන්න විශේෂ හේතුවක් වුණේ. මොකද ඒගොල්ලන් දෙන්නම වැඩ කරනවා වර්ක් කරනවා. ඉතින් එතකොට ඇත්තටම දවසේ ඒ තියෙන මේ බිසි ලයිෆ් එකත් එක්ක කලබලකාරී ස්වරූපයත් එක්ක හුඟක් දෙනා බලාපොරොත්තු වෙනා වගේම ඒගොල්ලොත් බලාපොරොත්තු වෙනවා ටිකක් නිවී සැනසෙල්ල ඉන්න පුළුවන් මේ වසරක් සොඳුරු පියසක් හදාගන්න. ඒ අනුව වුන් මේ ඉඩම තෝරාගත්ත ප්‍රමාණයෙන් පර්චස් 12ක් වුණා මේ ඉඩම. ඔව් දැන් ගෙයක් හදනකොට අපි එක එක කෙනාගේ තියෙන ෘචිකත්වය වෙනස්. අපි ආස පරිසරය හෝ වේවා ඒ නිවාස සැලසුම හෝ වේවා අපේ තියෙන අදහස හෝ වේවා එකින් එක්කෙනාට වෙනස් වෙනවා. ඒ නිසා දැන් අපි සොඳුරු පියසින් විවිධ ආකාරයේ නිවාස ගැන කතා කරලා තිනවා. විශේෂයෙන්ම අසංක සම්ප්‍රසේකර මේ ප්‍රවීණ වාස්තු නැත වරලත් වාස්තු විද්‍යාඥයා හදපු නැතන් සැලසුම් කරපු. දැන් ඔබටම තීරණ ඇති එක එක නිවෙස් බලනකොට කොයි තරම් ඒවල වෙනස්කම් තියෙනවද සහ කස්ටමගේ රික්වයර්මන්ට් එක කොයි වගේ වෙනස්ද? මේ ගොඩේ ඔබත් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ නිෂ්කලංකව ඉන්න හිතන කෙනෙක් නැත්නම් චාම් නිවසක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නැත්නම් තමන් ගත්ත ඉඩමෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කැමති පාරිභෝගිකෙක් නම් ඔබ නැත්නම් නිවසක් හදන්න ඉන්න කෙනෙක් නම් ඔබ අද දවසේ කතා බහ ගොඩක් වැදගත් වේවි. ඒ වගේ බොහොම සොඳුරු චාම් අර මං කිව්ව නිෂ්කලංක බවින් පිරිච්ච නිවසක් අද තෝරගෙන තියෙන්නේ. ඇත්තටම මෙහි මේ ගෙදර ඒ තරුණ යුවළගේ බලාපොරොත්තු මොකක්ද උනේ? මොන වගේ රික්වයර්මන්ට් එකක්ද? ඔව් සුරංගි මේ ඔවුන්ගේ බලාපොරොත්තු උනේ තර අපි ඉස්සෙල්ලා කතා කළා වගේම නිෂ්කලංකව ඉන්න පුළුවන් අවකාශ. මොකද අපි දන්නවා අර දවසේ ටිකක් මාසියලා වැඩ කරන කෙනෙකුට ඉතාමත්ම සැනසිල්ලක් වෙනවා තමන්ගේ නිවස ඒ වගේ අවකාශ තියෙනවා නම් ඒ නිවසේ. ඉතින් ඒක ගැන විශේෂ සැලකිල්ලක් අපි ගත්තා. ඒ වගේම මේ ඔවුන්ගේ බජට් එකත් ඒ වගේ කියන්නේ ඔවුන්ගේ පිරිවැය ඒ වගේ අවශ්‍යතාවල් ඒ කියන්නේ නීඩ්ස් ඒ දෙක අපි බැලන්ස් කළා. සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් ඩිසයින් එකක් කරන්න ඉස්සෙල්ලා හැමදාම කතා කරනවා වගේ ඒ විදිහට ඩිසයින් බ්‍රීෆ් එක හදාගත්තා. ඒ කියන්නේ අවකාශ කොහොමද එන්න ඕනේ කියලා එක පැත්තෙන් කල්පනා කළා. අනිත් පැත්තෙන් බජට් එක නැත්නම් පිරිවැයත් එක්ක කොහොමද මේක බැලන්ස් කරන්න කියලා ඔවුන්ගේ අවශ්‍යතාවල් නීඩ්ස් ඒ වගේම මේ ඉඩම අපි සාමාන්‍ය කරන ආකාරයට ඉඩම හොඳට අපි ඇනලයිස් කළා. ඒ කියන්නේ ඉඩමේ පොඩි බැවුමක් තිබුණා. ඒ වගේම වටපිටාවේ ස්වභාවය මොන වගේද? ඇත්තෙන්ම මේ වැඩි කලබලකාරී නෑ. රෙසිඩෙන්ෂල් නැත්නම් නිවාසික පරිසර පද්ධතියක් තමයි වටපිටාවේ තියෙන්නේ. බොහොම නිෂ්කලංකයි. ඒ වගේම ඉඩමත් අර හැඩය ගත්තාම ටිකක් හතරස් හැඩයක් තිබුණේ. ඒකත් වාසියක් වුණා. ඒ වගේම මේ අර අපි සාමාන්‍ය කරනවා වගේ සන්පාත් එක ඊර නගින්නේ කොහෙන්ද බහින්නේ කොහෙන්ද ඒ වගේම අවුවැස්ස හුලඟ මේ වගේ දේවල් වල ඩිසයින් එකට තියෙන සම්බන්ධකම් මොකද්ද ඒ වගේ දේවල් කල්පනා කළා. ඒ වගේම අනිත් පැත්තෙන් කල්පනා කළා මගේ සේවදායකයාගේ ඔහුගේ බිරිඳ ඔවුන් දෙබලකේ මේ අතරම ඒ අවශ්‍යතාවයල් වගේම ඔවුන්ගේ කිසියම් මේ අපි කියනවනේ රුචි අරුචිකම් තියෙනවා කියලා ටේස්ට් එක ඒ අනුව ටිකක් අර මොඩර්න් නැත්නම් නවීන ගෘහ නිර්මාණ ශිල්පීය හැඩතල වලින් තමයි ඔවුන් ඔහුගේ නිවස හැඩගන්වන්න කතා කළේ. අපි මේ විදිහටම තමයි අපි ටිකක් මොඩර්න් ගෙදරක් තමයි ඩිසයින් කළේ. ඒ විදිහට තමයි මේකේ ගැන අපි හිතුවේ ආරම්භය ගත්තේ. හැබැයි අර මේකත් කියන්න ඕනේ හැමදාම අපි කියන වගේ මේ නිවස නිර්මාණය කරද්දිත් ඔවුන් සමග මේ ස්ථානයට ඇවිල්ලා මගේ පළවෙනි ස්කෙච් එක ඇන්දේ ඉඩම ඉඳලා. ඒක ඉතාමත් වැදගත්. මොකද බොහොම ඵලදායි නැත්නම් ඉෆෙක්ටිව් ඩිස්කෂන් එකක් බොහොම ඵලදායි විදිහට අපිට පුළුවන් එතකොට ඒ සංවාදයේ ඇති කරගෙන ඒ හරහා ඉතාමත්ම හොඳ ප්‍රතිඵලයක් අපේ සේවාදායකයාට ලබා දෙනවා. අර විශේෂයෙන්ම මම හැමදාමත් ඔබට කියනවා වගේ ඕනෑම දෙයකට තමන්ගේ ජීවිතයට සහ තමන් ජීවිතය කරන හොඳම වටිනාම ආයෝජනයට අපි සම්බන්ධ කරගන්න ඕනේ ශේෂ්ත්‍රයේ ඉන්න දවන්තේ ඉන්න ප්‍රවීණයන්. දැන් අපි දකිනවා සංග මහත්මයා මේ පහත මහලේ ගත්තොත් එහෙම පැන්ට්‍රි එක තියෙන ඒ වගේම ඩයිනින් ඒරියා එක තියෙනවා. එතන පොඩි ස්ලෝප් එකක් තිබෙන නිසා ඔබ ඒක වෙනම හැඩයක් අරන් තියෙනවා. නමුත් මේ දෙක අතර තියෙන සම්බන්ධතාවයත් එක්ක ඔබ කිව්වා ගැටලුවක් වෙන්නේ නැහැ. ඩයිනින් එක අපි යූස් කරන්නේ
visitors lawat vitarai mudu man ahu oben prashnayak anith kattiye koi welawata da pawule katti ekata ekathu wela kema tikak kanne kotanada kiyala meni me wenasa gana podak katha karamu oh ma hitanne me oba honda deyak nirikshane kala thiyenawa dan me idame ara bæum sahita swabhawayat ekka samahara levels api podak kaduwa spit levels walata giya api podak drop kala එතකොට සුරංගේ තෙන්දි අර දැන් අපි කාරණා කීපයක් බැලුවා මේ අවකාශ අතුරුණාකාරයේ බිම්මහලේ ඒ කියන්නේ අපි කියන ලේඅවුට් එක කියලා ඒ ලේඅවුට් එකේදී සාලය කැම කාමරය නිදන කාමර කාපෝට් එක ඩබල් කාපෝට් එකක් වෙන්න ඕනේ කියලා අපි කතා කළා මේ දේවල් කොහොමද මේ අවකාශ අතුරන්නේ කියලා මේ ලේඅවුට් එක කොහොමද අපි ඩිසයින් කරන්නේ කියලා එතකොට මෙතෙන්දි මේ දැන් මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා සුරංගේ දැන් අර අපි දන්නවා ගොඩනැගිලි නීති රීති වල හැටියට ඊටපස්සේ අපි අර අවකාශයක් යම්සි දෙන්න ඕනේ අපි මේ අවකාශය ලස්සන ගාඩනයක් හැටියට හදන්න හිතාගෙන මේ අවකාශය වෙන් කළා. එතකොට මේ ඩයිනින් කියන අවකාශය අර ගාඩන් ස්පේස් එකට ෆ්‍රෙන්ච් වින්ඩෝස් වලින් ඕපන් කළා. අපිට හැබැයි එතෙන්දී අපිට පොඩක් ඩ්‍රොප් කරන්න ඕන. එතන අර ඉඳමේ තියෙච්ච බෑවු ස්වභාවයත් එක්ක අනුගත වෙන ආකාරයට ටිකක් ඩ්‍රොප් කරන්න සිද්ධ වුණා. එතකොට එතෙන්දී අර ඔබගේ ප්‍රායෝගික ප්‍රශ්නය ආවා. දැන් ඒ කියන්නේ පැන්ට්‍රි ඇන් කිචන් මේ ඒව තියෙන උඩ අරක චුට්ටක් පල්ලෙහා තියෙන්නේ. එතෙන්දී අපි මේක කතා කළේ මෙහෙමයි. අපි මේ වගේ විසඳුමකට ආවා. සාමාන්‍යයෙන් විසිටර් කෙනෙක් නැත්තම් අමුත්තෙක් ආවොත් එහෙම උන්ට කැම කන්න තමයි ඒ අවකාශය තියෙන්නේ. ඔව්. හැබැයි එදිනෙදා මේ ගෙදර උදවිය කැම කන්න තැන තමයි අර පැන්ට්‍රි සහ කිචන් ඒ ආශ්‍රිත අවකාශය අපි මේ ෆැමිලි ඩයිනින් එකක් දුන්නා. ඉතින් ඒතකොට ඒ විදිහට අපි ඒගෙන හිතපු නිසා මේ විතර අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මේ අමුත්තෙක් ආවොත් විතර අතන පාවිච්චි කරන්නේ. ඔව්. ඒ නිසා ඒ ආකාරයට අපිට මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වුණා. ඔව් අපි අද කතා කරන්නේ තමන් නිස්කලංකයේ ඉන්න කැමති නම් නැත්නම් අපි චාම් නිවසක් බලාපොරොත්තු වෙනවා නම් හැබැයි අර ඉඩම තුල අපේ අවශ්‍යතාවයන් සපුරා ගනිමින් මේ සියල්ල කොහොමද පර්චස් 12ක වගේ ඉඩමක නිවසක් හදාගෙන අපි ලබා ගන්න කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රේ නිවාස සැලසුම් ගැන කතා කරනකොට බොහොම හසල දැනුමක් තියෙන ප්‍රවීණයෙක් එක්ක අසංග සමරසේක ඒ වගේමයි විශේෂම ඔහු මං හිතනවා වසර ගණනාවක් තිස්සේ පාරිභෝගිකයන් එක්ක ඉතාමත් නිහතමානී විශ්වාසනීය සේවාවක් ලබා දෙන ශිල්පියෙක් ප්‍රවීණ ඒ නිසා පහුගිය කාල සීමාවෙදී ඔබට විනස්කම් ඇති නිවාස තමන්ගේ අවශ්‍යතාවයන් අනුව තෝරා ගන්නට සොඳුරු පීසෙන් අපි ඔබට හඳුන්වා දුන්නා. තවත් මේ නිවස ගැන තොරතුරු කතා කරමු. සොඳුරු පීස ඔව් අපි දැන් මේ නිවසේ අර අපි කිව්ව ඩයිනින් ඒරියා එකට නේද යන්නේ ස්ලෝප් එක මේ හරිය තියෙන්නේ නේද ඔව් මෙතන තමයි ස්ලෝප් එක තියෙන්නේ එතන පොඩි ඩ්‍රොප් එකක් ගන්න සිද්ධ වුණා අර ඉත මේ ලෙවල්ස් එක අර මේක ලස්සනයි නේද අනිවාර්යෙන් ඔව් දැන් අපි ඩයිනින් ඒරියා එකේ ප්‍රිය සම්භාෂණ ටිකක් වැඩි වුණාම තියෙන කොටසකුත් තියෙනවා නේද ඔව් හරිම ලස්සනයි මේ කොටසටත් මම හරිම කැමතියි මේ නිවසේ දැන් මෙතනදී කොහොමද අපි ඔබ කිව්වා කලින් සාමාන්‍ය ඉඩමක අර ඉතුරු කරන්න ඕන කොටසෙන් ගාඩන් එක හදන්න plan කළා එක තිබ්බා ඊට පස්සේ මෙතන ඩයිනින් ඒරියක ගත්ත පොඩක් ඒ කතාව කියන්නකෝ අපිට මේ කොටස සම්බන්ධව ඔසුරංගේ අර අපි කතා කරපු අවකාශයනේ මේ ඉන්නේ ඩයිනින් ඒ පිටිපස්සේ තියෙන අර ගොඩනැගිලි නීති රීති වලට ප්‍රකාරව අපි ඒ අතරින ස්පේස් එක ගාඩන් එක රියල් ස්පේස් රියල් ස්පේස් එතකොට රියල් ස්පේස් එක අපි ලස්සන ගාඩන් එකක් හැදීරේ දැන් ඉදිරියේදී පරිවර්තනය වෙනවා දැන් තාත් ඒකළු වැඩ කරගෙන යනවා මේක ඉදිරිය පදිංචිලා විතරයි නේ ඉතින් තව ඉම්ප්‍රූවමන්ට්ස් ඒ ඉම්ප්‍රූවමන්ට්ස් තියෙනවා ඉතින් අනික එක තව වාසියක් තියෙනවනේ සොරංගි දැන් අර ඔබ ප්‍රිය සම්භාෂණය ගැන කතා කළා පොඩ්ඩක් ඉස්සෙල්ලා මේ අවස්ථාවල මේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එක ඕපන් කළා ඒක විවෘත කළේ අවකාශයේ ගාඩන් ස්පේස් එකත් බොහොම ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් මේ අවකාශයේම කොටසක් හැටියට දැන් මෙතන ලස්සනට හදලා තියෙනවා පැන්ට්‍රි සහ මේ පොඩි ඒ වගේ යුනිට් එකක් හදලා තියෙනවා බා කවුන්ට් එකක් වගේ ඉතින් ඒක ඩයිනින් ස්පේස් එක ඩයිනින් ටේබල් එක ඒ වගේම අර ඩෙවලොප් කරන ගාඩන් එක මේ සියල්ලම ලස්සන අවකාශයක් වෙනවා මට රාත්‍රී කාලයට හවසට එහෙම තවත් ලස්සනයි කියලා මට හිතෙනවා අනිවාර්යයෙන්ම ඒ වගේම තමයි ඔබ හැමදාමත් කතා කරන දෙයක් තමයි විශේෂයෙන්ම නිවසක් වුණාම පවුලේ අයගේ සම්බන්ධතාවය නිවස තුළ ගොඩනැගෙන්න ඕනේ. ඒක ඇවිල්ලා මේ කිනක අතර තියෙන සම්බන්ධතාවයටත් වැඩිය නිවස ඇතුළෙම
එකිනෙකාව දකින්න ඕනේ අර තනිවීමක් නොවන මේකතර මම දකින්නවා ඒ අර විශේෂයෙන්ම අපි සාලේ ඔබට දැන් දකින්න පුළුවන්කම ලැබෙවි සික්සක් හැරීර තියෙන පරිපලත් එක්ක සම්පූර්ණ සම්බන්ධතාවයක් ගොඩනගිනවා නේද ඔබ හිතන ගේ හොඳ නිරීක්ෂණයක් කරලා තියෙනවා මම කැමතියි සික්සක් පරිපල කියලා කියපේට ඇත්තටම ඉස්සෙල් ලකුරේ ආකාරයට සික්සක් විදිහට තමයි පරිපල යන්නේ ඉතින් ඒක එක එක්තරා විදිහක ඕනමන්ට් එකක් ලස්සනක් වෙලා තියෙනවා ඒක ඒ වගේම දැන් අර ස්පේසස් අත අවකාශ මේ වගේ පර්චස් 12ක වගේ ඉඳමක දැන් වකඩ් ලැබෙන මේ වගේ ඉඳන්නේ සොරන්ගේ මේ ගෙවල් හදන. එතකොට අර බිත්ති ගොඩාක් දාගෙන අවකාශ වෙන් කරගෙන ප්‍රයිවසි කියන එකට අනවශ්‍ය ප්‍රයොරිටි එකක් දීලා කරලා සමහරක් කරාට අවකාශ වල අපි හිර වෙනවා. දැන් විශේෂයෙන් අපි කතා කරනවා මේ පැන්ඩමික් මේ වගේ සිටුේෂන් එකදී අපි සමහර ලාට ගෙවල් ඇතුලේ අපේම ගෙය ඇතුලේ අපි ඉස්සර කාර වගේ ඉන්නවා. ඉතින් එතකොට එතෙන්දී මේ වගේ සිටුේෂන් එකේ නැත්තම් මේ වගේ අවස්ථාවකදී තමන්ට ලස්සන ගෙවත්තක් තියෙනවා අවකාශයකට එකක් පේනවනම් ඒ මොනවා නැති වුණත් එදිනදා පාවිච්චි කරද්දී ඒ අවකාශ එකට එකක් පේනවනම් ඒ අවකාශ වල තනි වෙලා ඉන්න වගේ දැනෙන්නේ නැහැ ඔබ කිව්වක් මෙන්. ඒ වගේම මේ බොහොම ලස්සනට ඒ අවකාශ අතර සම්බන්ධතාවයක් ගොඩනගනවා. ඒ කියන්නේ gedara පුද්ගලියෝ එකිනෙකාට කතා කරනවා සමහරට ඉහළ සහ පහළ අවකාශ ගතද මේ නිවසේ සාලය කෝට්‍යාඩ් ස්පේස් එක ඒ වගේම අර ඔබ කිව්ව සික්සක් පඩිපෙළ ඒ අවකාශ අපි ගත්තොත් එහෙම එකටයක් හොඳට විවෘතයි. ඒ වගේම අර ඩබල් හයිට් නැත්නම් ද්විත්ව අවකාශයක් වෙන කෝට්‍යාඩ් එක හරහා ගොඩක් වෙලාවට විෂුවල් කනෙක්ෂන්ස් ඒ වගේම කතා කරන්න පුළුවන් ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් හැම එකක්ම හරහා ඉතාමත්ම හොඳට අර අපි හැමතිස්සම කියන වචනේ මේ අවකාශයේ ගුණාත්මක වටිනාකම ස්පේෂල් ක්වොලිටි එක හොඳට එන්හෑන්ස් වෙනවා වැඩි දියුණු වෙනවා. ඔව් දැන් අපි පහළ මහලනේ කතා කරන්නේ දැන් තරුණ යුවළගේ අවශ්‍යතාවය අනුව තමයි මේ නිස්කලංක නිවස අසංග මහත්මයා නිර්මාණය කළා තියෙන්නේ. කොහොමද දැන් මේ පැන්ට්‍රි ගැන මොන වගේ ඉල්ලීමක්ද තිබ්බේ? තරුණ යුවළක් නිසා විශේෂ ඉල්ලීමක් තිබුණ නැත්නම් ඔබට කැමති විදිහට ඒක නිර්මාණය කරන්න දුන්නා? ඔව් හැමතිස්සම ඉතින් අපි කරන්නේ අපේ තියෙන අදහස් අයිඩියාස් බෙදා හදා ගැනීම කරන්නේ. එතෙන්දී අපි අනිවාර්යෙන් බලනවා මගේ දැන් ගියක් නිර්මාණය කරද්දී මගේ ක්ලයන්ට් කී නැත්තම් සේවදායකයාගේ අවශ්‍යතාවය මොනවද රික්වයර්මන්ට්ස් ස්පෙෂල් නීඩ්ස් නැත්තම් ඒවා මොනවද කියලා. ඔව්. එතකොට ඒවට හොඳ සොලියුෂන්ස් තමයි ආකිටෙක් හැටියට මම දෙන්න ඕනේ. ඉතින් මේකෙදිත් ඒ විදිහ තමයි සිද්ධ වුණේ අපි ඒ අවකාශය ගැන කතා කළා. ඒ වගේම අර හැමදාම කියනවා වගේ අවකාශ ඒ පළවෙනි ස්කෙච් එකක් අඳින්දිම කොහොමද මේ ෆර්නිචර් ප්ලේස් වෙන්න ඕනේ? කොයි තැන්වලද ඒ දේවල් අපි ඒ ඩිසයිඩ් කළා නිගමනය කළා. ඒ තැන්වල තමයි ගොඩක් දුරට මේ ෆර්නිචර් අදටත් මේ දාලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අවකාශ ගැන කතා කරන එක ඉතාමත් වැදගත් ආකිටෙක් එක. මොකද එතකොට තමයි ආකිටෙක් ඒ ඩයලොග් එක නැත්තම් ඒ දෙපසත් එක්ක තමයි අවකාශවල ඩෙවලොප් වෙන්නේ. හොඳට අවකාශ නිර්මාණය කළා ආකිටෙක්ට තමන්ගේ සේවාදායකයාට දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔව් මම හිතන්නේ මේ අසංග මහත්මයා හැම වෙලේම සේවාදායකයාගේ බජට් එක ඔවුන්ගේ අවශ්‍යතාවයන් වලට අනුව තාමත්ම සාධාරණව තමන්ගේ සේවාව ලබා දෙන කෙනෙක් වුණ එක නිරන්තරයෙන් කතා බහ කරලා මුලින්ම ඉදමට ඇවිල්ලා ඒ සැලසුම අරගෙන බොහොම තමන්ගේ කාර්ය බොහොම කැපවීමෙන් කරන කෙනෙක් නිසා තමයි මට හිතෙන් දැන් ඔබට වැඩි බොහොම සජීවී අත්දැකීමක් මට තියෙනවා මේ නිවෙස් වලට මම සංචාරය කරන නිසා. ඉතින් එකින් එක වෙනස් හරිම අපේ හිතත් මේ අපේ නිමහන නොවුනත් අපේ හිතත් සතුටටපත් වෙනවා මේ වගේ ලස්සන දේවල් දකිනකොට. අපි තව ටිකක් කතා කරමු. සොදුරු පී සාමාන්‍යයෙන් අසංග මහත්මයා මේ ඕනම නිවහනක මේ අපි කතා කරන්න නිසා විචිත්‍රවත්ම කොටස තමයි ගෘහ අභ්‍යන්තර අලංකරණය කියලා කියන අපි කියන ඉන්ටීරියර් ඩිසයින් කියලා. සාමාන්‍යයෙන් අපි හැම සතියෙම මේ ගැන කතා කරන නිසා අදත් අපව දැනුවත් කරන්නකෝ කොහොමද අපි නිවසක සැලසුම ඉඩම නිවසේ අවශ්‍යතාවයන් අනුව මේ ඉන්ටීරියර් ඩිසයින්ස් කරන්න ඕනේ. ඔසුරගේ මේ ඉන්ටීරියර් එක කියන්නේ ඇත්තට මේ අභ්‍යන්තර අලංකරණය ගත්තොත් එහෙම මේක අපි කිය අරතිස්සම කතා කරන්නේ මේ අවකාශ නිර්මාණය ගැන ආකිටෙක්චර් එකට කතා කරන්නේ. හැමෝම උනන්දු වෙන්නේ අවකාශයේ ලස්සනටම හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකේ ලොකු මේ කන්ට්‍රිබියුෂන් එකක් නැත්තම් රෝල් එකක් ප්ලේ කරනවා මේ ඉන්ටීරියර් ඩිසයිනින් කියන පාර්ට් එක. එතකොට මෙතෙන්දී හැම නිවසකම දැන් ඒ ඇතුලේ අවකාශ මෙහෙම වෙන්න ඕනේ. දැන් එක කාර්යයක් ගත්තොත් අපි අර අන්තිමටම කතා කළා වගේ ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් එකේ. ඔව්. ඔයා හොඳ ප්‍රශ්නයක් ඇහුවා සුරංගි මේ ඉන්ටීරියර් කියන්නේ ෆර්නිචර් විතරද කියලා. එතෙන්දී අපි කිව්වා නෑ ෆර්නිචර් කියන්නේ ඒකේ ප්‍රධාන සංගටකයක් තමයි. හැබැයි ඊට අමතරව ලයිට් ෂේඩ්ස් ඒ වගේම තව ලස්සන කරන්න තියෙන හැම අංගෝපාංගයක්ම පොළව බිත්තිනේ හැම දෙයක්ම ඒකට මේ දායක වෙනවා කන්ට්‍රිබියුට් කරනවා.
එතකොට මෙතෙන්දී දැන් අර අපි අවකාශය ගැන කතා කරද්දී අපි ශාලේ ගත්තොත් එහෙම එහෙම නැත්නම් කැම කාමරේ ගත්තොත් එහෙම නැත්නම් නිදන කාමරේ ගත්තොත් එහෙම අදාළ අවකාශයේ අපි අපි කියනවා concept එකේ නිර්මාණ සංකල්පෙත් එක්ක එහෙම නැත්නම් theme එකත් එක්ක තේමාවත් එක්ක අනුගත වෙන ආකාරයට තමයි මේ කාරණය සිද්ධ වෙන්න ඕනේ. එතකොට මෙතෙන්දී අර furniture placings වගේම මේ furniture වල design එකත් ඒ ගෙදර design කරන අදාළ අවකාශය රටගේ ගොඩනැගෙන නිර්මාණය කරන තීම් එක තේමාව සමග අනුගත වන ආකාරයට කරන්න අපි උනන්දු වෙන්න ඕනේ. එතකොට තමයි අවකාශය ලස්සන අවකාශයක් වෙන්නේ. ඉතින් මෙතෙන්දී ඇත්තරම තමන්ගේ ආකිටෙක්ගේ නැත්නම් ඒ නිර්මාණකරුවගේ දායකත්වය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මේ ඒ අදාළ අවකාශය පාවිච්චි කරන පුද්ගලයන් සමහර බෙඩ්රූම් එකක් ගත්තොත් එහෙම ඒ බෙඩ්රූම් එක පාවිච්චි කරන්නේ කොයි වගේ කෙනෙක්ද ඒ අනුවත් වෙනස් වෙනවා මේ අවකාශවල ස්වභාවය මේ ඉන්ටීරියර් එකේ ස්වභාවය. ඉතින් මේක ඉතාමත් වැදගත් දෙයක් නේද? ඔව්. ඒ වගේම තමයි දැන් ඔබ දන්නවා අපි නිවසක් නිර්මාණය කරාට අපිට තියෙනවා උම වගකීමෙන්ම කතා කරන්නට ඕන කොටසක්. ඒ තමයි ඉදිකිරීම. ඉදිකිරීම බොහොම වගකීම් සහගත වෙන්න ඕනේ, ප්‍රමිතිගත වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒක විශ්වාසනීය සමාගමක් කරන්න ඕනේ නේද? මං හිතන්නේ මේ සීළු දෙ මේ නිවසේ ලස්සන සැලසුම හැමදේම රඳා පවතින්නේ මේට ලැබෙන ඉදිකිරීමේ ශක්තිය මත. මම හරිද සංගමහත්? ඔව්, ඒක ඇත්තම එහෙම සිද්ධ වෙන්න ඕනේ. මොකද නැත්තම් අර අපි කියන වගේ අර ඩ්‍රොයින්ස් වල තිබිලා වැඩක් නැහැනේ. මේ කරන නිර්මාණ එක ඉදි වෙන්න ඕනේ මේ භූමිය අදාළ සයිට් එකේ. ඒතර මෙතෙන්දී අතරම ඒ එතෙන්දී අතරම ටීම් එකක් වගේ වැඩ කරන ඕනේ. ආකිටෙක් ඉන්නවා, ඉංජිනේර් ඉන්නවා, ඒ වගේම නිවසේ අයිතිකරු ඔහුගේ කියන්නේ සේවදායකයා ඉන්නවා, ඔහුගේ පවුලේ උදවිය ඉන්නවා. ඉතින් ඒකම එකතු වෙන අනිත් පුද්ගලයා තමයි මේ ඉදම ඒගේ හදද්දී කොන්ට්‍රැක්ටර්. එතෙන්දී අතර මේ ඔක්කොම හොඳට ටීම් එකක් වගේ වැඩ කරනවා. ඒ වගේම තමයි අපි මේ පහුගිය සතියේ ඉඳන් මේ ඉදිකිරීම ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක් අපිට මේ WhatsApp පණිවිඩ තියෙනවා, පුළුවන් නම් මෙන්න මේ ප්‍රශ්න අහන්න සංග මහත්මයාගෙන් කියලා. මොකද දැන් මේ බෑවුම් සහිත ඉඩම් ගන්න ගොඩක් අය අකමැති වෙනවා. ඒකට හේතුව තමයි ගේ හදනකොට ප්‍රශ්න එනවා කියලා. නමුත් අපි දකිනවා ගොඩක් අපි යනකොට මහනුවර, නුවරඑළිය ඒ වගේ බදුල්ල බණ්ඩාරවල බොහොම ලස්සනට ඒ බෑවුම් සහිත ඉඩම් වල නිවස නිර්මාණය කරලා තියෙනවා. ඔබේ තියෙන පළපුරුද්දත් එක්ක ඔබ මොකද හිතන්නේ? ස්ලෝප් එකක් තියෙන ඉඩම් ගන්න අපි බය වෙන්න ඕනේද? එතෙන්දී අතරම මේ මෙන්න මෙහෙම දෙයක් අපි ඔකට කියත හැකි. දැන් අපි ඉඩමක් මිලදී ගන්නවා නම් සමහර වෙලාවට මිලදී ගන්න පුද්ගලයාට ටිකක් අඩුවට ඉඩම මිලදී ගන්න හැකියාව ලැබෙනවා අර ස්ලෝප් එකත් එක්ක. මොකද ස්ලෝප් එකේ සමහර බයයි. ඇත්තම කියනවා ආකිටෙක් කෙනෙකුට තමගේ නිර්මාණයට ලැබෙන ආශිර්වාදයක් සමානලට මේ ස්ලෝප් එක. මොකද මේ ස්ප්ලිට් ලෙවල්ස් නැත්තම් ලෙවල්ස් වලට කඩලා ඒ ලෙවල්ස් අතර මනා සම්බන්ධීතාවයක් සම්බන්ධීකරණයක් ඇති වෙන විදිහට මේ අවකාශය ලස්සන නිර්මාණය කරන්න පුළුවන් ආකිටෙක්ට්. ඒතකොට එතෙන්දි මේ ස්ලෝප් එක කියන එක දැන් මේ නිවස අපි අද කතා කරන නිවස ගත්තත් ඇත්තරම ස්ප්ලිට් ලෙවල් එකක් තියෙන ලෙවල් එකක් හැදලා තියෙන්නේ. ඉතින් එතෙන්දි ඇත්තරම අර මුලින්ම අපි සාකච්ඡා වෙද්දී කතා කළා වගේ අර ෆවුන්ඩේෂන් එකේ කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඒ භූමියට අනුගත වන ආකාරයට පස්සට අනුගත වන ආකාරයට ඒ අවකාශ නිර්මාණය කරගන්න පුළුවන් ස්ප්ලිට් ලෙවල්ස් වලට කරලා. ඒකෙන් බය වෙන්න ඕනේ නැහැ. තමන්ගේ ආකිටෙක්ට්ව සම්බන්ධ කරගෙන හොඳට කතා කරලා හුටි ඉඩම පෙන්නලා ඒ නිර්මාණය ලස්සනට කරගන්න ඕනේ. ඔව්, මං හිතනවා ඔබේ හිතේ තියෙන ප්‍රශ්න බොහොමයක් අපි නියෝජනය කරනවා සියත ටීවී මේ සොඳුරු පියස මේ කාල සීමාව හරහා කියලා. ඒ වගේම ඇතෙන් මේ නිවසේ ලස්සන දකිනකොට ඔබට ඊළඟට තියෙන හිතේ බලාපොරොත්තුව තමයි උඩ තට්ටුවට අපි යන්නේ කවද්ද කියලා. අපි ලබන සතියේ ඉහළ මහලේ මොනවද තියෙන්නේ සහ අසංග මහත්මයේ සැලසුම් කළා තියෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතිවන්ත වෙන විශේෂයෙන්ම හැමෝගෙම ජීවිතයේ දකින ඔය සිහින අතරේ තියෙන ප්‍රධාන සිහිනයක් තමයි තමන් කීම කියලා හිසට වහලක් නැත්නම් හිසට සෙවණක් අපේම කියලා ගයක් දොරක් හදා ගන්න ඕනේ. අම්මලත් කියනවා මොනවද තිබ්බත් වැඩක් නැහැ, ඉන තැනක් නැත්තම් කියලා. ඉතින් ඒ පිළිබඳව කතා කරාට විශේෂයෙන්ම අලුත් අදහස් එක්ක අපි විස්තරහට අරගෙන මේ ප්‍රවීණ වරලත් වාස්තු විද්‍යාඥ අසංග සමරසේකර මහතාට ස්තුතිය. ඔබට ලැබෙන සතියේ මුණගැහෙමු. සොඳුරු පියස. අපි ඔබට හැමදාමත් සොඳුරු පියසෙන් කියනවා
නිවසක් නිර්මාණය කරාද මදි විශේෂම ඉදිකිරීම සම්බන්ධවත් ඔබ වගකීමෙන් හිතන්න ඕනේ කියලා නේද අපි ජීවිතේත් අපි දාන අතිවාරම ශක්තිමත් වෙන්න ඕනේ කියලා කියනවනේ ජීවිත කාලයේම ඒක බලපවත්වන්න ඕනේ අවිතර තමයි ජීවිතේ සාර්ථක වෙලා ඉස්සරහට යන්නේ ඒ වගේම තමයි තමන්ගේ ජීවිතය කරන හොඳම ආයෝජනය වටිනාම නැත්නම් වැඩිම මුදලක් අපි යොදවල කරන ආයෝජනෙදිත් ඉදිකිරීම පිළිබඳව අපි හැමෝම හිතන්න ඕනේ ඉතින් ඒ නිසාම අපි අර කලින් ඔබට මතක ඇති අසංග සමරසේකර මහතා නිර්මාණය කරපු නිවසත් ඉදිකරලා තියෙන DR constructions DR constructions පිළිබඳව අපි හැමදාමත් විශ්වාසයෙන් කතා කරන්නේ ඔවුන්ගේ තිබෙන වසර ගණනාවක් තියෙන අත්දැකීම ඒ වගේමයි පළපුරුද්ද ඒ වගේම තමයි විශේෂයෙන්ම customer කෙනෙක්ට තමන්ගේ සේවාවෙන් පස්සේ වුණත් ඔවුන් විශිෂ්ට සේවාවක් ලබා දෙන ඔවුන්ගේ ඉදිකිරීම සම්බන්ධව දෙවරක් තෙවරක් හොයලා බලලා ඒ නිසා හැම වෙලෙම මතක තියාගන්න තමන්ගේ සිහින නිවස ගොඩනගනකොට අර අවශ්‍ය අනිකුත් මේ අංශයන් ගැන හිතනා වගේම ඉදිකිරීම පිළිබඳවත් ගොඩක් කල්පනා කරලා හොඳම තැනක් සොයාගන්න අපි සොඳුරු පියසෙන් ඔබට යෝජනා කරනවා DR constructions තෝරගන්න කියලා විශේෂයෙන්ම ඔවුන්ගේ විශ්වාසනීය සේවය නිසා ඒ නිසා හැමදාමත් මතක තියාගන්න ඔබ සිහින නිවස හදනවා නම් ඔබ ඉදිකිරීම සම්බන්ධව තීරණය ගන්නකොට ඔබ යන්නට ඕනේ ඔබ තෝරා ගන්නට ඕන හොඳම තැන තමයි DR constructions. සුන්දර නිවහනක් කියන්නේ අපි හැමෝගෙම හිතවල තියෙන ලොකුම සිහිනයක්. ආදරය, සතුට, සැනසුම මේ හැමදේම රැඳෙන විදිහට පිළිවෙලකට නිවසක් ගොඩනගන එක හිතන තරම් පහසු දෙයක් නෙවෙයි. ඒ නිසාමයි හිතේ සැනසුමෙන් මගේ අනිකුත් වැඩ කරන ගමන් නිවස හදන වගකීම මං DR construction එකට බාර දුන්නේ. මේ වගකීම තනියම මම බාරගත්තා නම් බාස්ලා හොයන එකේ ඉඳන් හැම දෙයකටම මට කැප වෙන්න වෙනවා. වැදගත්ම දේ අතරමක ප්‍රශ්නයක් ආවොත් මං අසරණ වෙනවා. ඒත් දැන් මං වෙනුවට ඔවුන් මටත් වඩා වගකීමෙන් ඒ දේ ඉෂ්ට කරනවා. වසර 16ක අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය වීහ සැරසුමට වසර 25ක් දක්වා වගකීම ප්‍රවීණ වරලත් ඉංජිනේරු වාස්තු විද්‍යා වැඩ අධීක්ෂක මණ්ඩලයක සුසංයෝගයෙන් ප්‍රමිතිගත සියලු සේවාවන් එකම තැනකින් හිතේ සැනසුමෙන් ඔබේ නිවාස සිහිනය ගොඩනගා ගන්න ඔබත් අදම සම්බන්ධ කරගන්න DR constructions සොඳුරු පියසේ බොහෝ විශේෂාංග එකතු වෙන්නේ ඔබේ ජීවිතයට බොහෝ තොරතුරු එකතු කරන්න කියලා ඔබ දන්නවා. ඒ වගේම ගිය සතිය අපි හැමදාමත් හොදාකාරයෙන්ම දන්න මෙල්ව ආයතනය පිළිබඳව තොරතුරු අරගෙන ආවා. එහි වෙළඳ කළමනාකරු සන්නාම මලිත් හන්නංගර මහතා සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම ආයතනයේ ඉතිහාසය පිළිබඳව එහෙම. ඉතින් බොහෝ දෙනෙක් උනන්දු වෙන්නේ මේ කොටසත් නැරඹුවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාම අද අපි කල්පනා කරා මෙල්ව ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා කතා කරන්න. අපේට සම්බන්ධ කරගත්තේ එහි සහාය කළමනාකරු මෙහෙයුම් බෝවන ලෝජනන් සත්‍යවේල් මහතා. අයිබෝන් ඔබට. අතුරුම් දැන් මෙල්ව කම්මි මෙල්ව වානේ කිව්වහම මේක ලිහිසි පහසු නිෂ්පාදනයක් නෙවෙයි ටිකක් බයත් හිතෙනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? මෙල්වයි රෝලිං ආයතනයේ ස්ටීල් TMT බාරයෙන් නැත්තම් වානේ කම්බි නිෂ්පාදනය සඳහා දැනට ලෝකයේ තියෙන අධිනවීන තාක්ෂණය වන ඩැනිලි ඉටලි ආයතනයේ මැෂින් මැනුෆැක්චරින් ඉක්විප්මන්ට් පාවිච්චි කරනවා. මේක ෆුලි ඔටෝමේටඩ් රෝලිං මිල් එකක්. ඒ කියන්නේ ෆර්නස් එකේ ඉන්නම් බන්ලිං එනම් ෆිනිෂින් ඒරියා වෙනකම් ස්වයංක්‍රීයව පාලනය වෙන ක්‍රියාවලියක් වෙනවා. ඒ වගේම බුවන් අපි දැනගන්න කැමති මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවද කියලා. දැනට අපි පාවිච්චි කරන්නේ ඉම්පෝර්ටඩ් වර්ජින් බිලට් විතරමයි. ඒ කියන්නේ පිරිසිදු යකඩ යපස් එහෙම නැත්නම් අයන් ඕර් විතරක්ම පාවිච්චි කරලා නිෂ්පාදනය කරන ලද ඉම්පෝර්ටඩ් වර්ජින් බිලට් විතරයි. මේකේ දිග මීටර් 12 සහ හරස්කඩ මිලිමීටර් 150ක් වෙනවා. මේ දිගේ කිසිදු වෙනසක් නොකර පාවිච්චි කරන්න පුළුවන් ලංකාවේ තියෙන එකම ෆර්නස් එක මෙල්වයර් ආයතනයේ විතරයි තියෙන්නේ. ඇතර මටත් මේ අලුත් අත්දැකීමක් වුණා. මොකද මෙල්ව ගැන අහලා තිබුණාද මේ කොයි ආකාරයෙන්ද නිෂ්පාදනය වෙන්නේ කියන කාරණාව මටත් සියසින් දැක ගන්න පුළුවන්කම ලැබුණේ සොඳුරු පියසේ මේ චාරිකාවත් එක්ක එකතු වුණාට පස්සේ. බොහොම එතකොට අපි මෙල්ව ආයතනයේ මොනවද නිෂ්පාදනය කරන දේවල්? දැනට අපි TMT නිෂ්පාදනය සඳහා මිලිමීටර් 8, මිලිමීටර් 10, මිලිමීටර් 12, මිලිමීටර් 16, මිලිමීටර් 20, මිලිමීටර් 25, මිලිමීටර් 32 සහ මිලිමීටර් 40
යන වාණිකම්බි නිෂ්පාදනය කරනවා. මේකට දැනට අලුතෙන් තියෙන මල්ටි ස්ලිටින් කියන තාක්ෂණය පාවිච්චි කරනවා. මේ මල්ටි ස්ලිටින් එක වෙන්නේ මිලිමීටර් 8 කම්බි එකවර 4ක්ද, මිලිමීටර් 12 කම්බි එකවර 2ක්ද, මිලිමීටර් 10 කම්බි එකවර 3ක්ද නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකෙන් අපිට ක්වොලිටි සහ ක්වොන්ටිටි දෙකේම ඉහළ අයගයක් පවත්වා ගන්න පුළුවන්. මෙල්ව ආයතනය කියන්නේ අපි අටුවා ටික අවශ්‍ය වෙන්නේ නැහැ. නම කියපු සැනින් ඔබේ විශ්වාසයේ ගොඩනැගෙන ආයතනයක්. බුවන් ඔබ සහාය කළමනාකරු විදිහට කටයුතු කරන මෙහෙයුම් සේවකයෙක් විදිහට මෙල්ව ආයතනයත් එක්ක තියෙන මේ රැකියාව කොයි වගේ තෘප්තිමත්ද? අතරම ශ්‍රී ලංකාවේ විසින් මම මේ ආයතනයේ එන්ජිනේර් විදිහට වැඩ කරනවා. ඒක අපි මේ ලංකාවට අවශ්‍ය කරන යකඩ අපේම නිෂ්පාදනය කරන්න පුළුවන් කියන එක අපිට ඇත්තටම ලොකු ආඩම්බරයක්. ඒක ඇත්ත. අපි ආඩම්බර වෙන්න ඕනේ අපේ දේ පිළිබඳව විශ්වාසයෙන් කතා කරන්න. මෙල්වා කියලා කියන්නේ අපේ දෙයක්. ඒ නිසා අපිට බය නැතුව ප්‍රමිතිගත විශ්වාසනීය සේවයක් ලබා ගන්නත් පුළුවන්. මුන් මේ තරම් මෙල්වා ආයතනයේ ජනප්‍රිය වෙන්න හේතුව මොකක්ද? සේවාවද, සැපවුම්ද, නිෂ්පාදනද, මේ ඔක්කොමද? ඇත්තටම මේක හැම එකකින්ම ටීම් වර්ක් එකක් තියෙනවා. අපිට ටොප් මැනේජ්මන්ට් නම් සර්වකේයන වෙනකම් ඇත්තටම ලොකු සහයක් අපිට දෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි දැනට ලොකේ තියෙන හොඳම ටෙක්නොලොජි, ස්කිල් වර්කර්ස් සහ රෝ මෙටීරියල් ඔක්කොම ඉතා ඉහළ අගේ ඒවා පාවිච්චි කරනවා. ඒකෙන් තමයි අපිට මාකට් ලීඩර් වෙන්න පුළුවන්කමක් තියෙනවා. සුදුහන්ත වෙනවා බුවන ලෝජනන සත්‍යවේල් සහය කළමනාකරු මෙහෙම් අද අපේ මෙල්වා කතාබහට සම්බන්ධුනට අයිබුවන්. ඒ වගේම අපිට මෙල්වා ආයතනයේ තවත් තොරතුරු දැනගන්න පුළුවන් තිරේදිස් වෙන දුරකථන අංකයට කතා බහ කරලා එමනම් සොදුරු පියසින් තවත් දවසකදී බලාපොරොත්තු වෙනවා මෙල්වා ගැන තවත් ආඩම්බරයෙන් කතා කරන්න. සොදුරු පියස සිහින දැක්කට මදි සිහින සැබෑ කරගන්න ඕනේ. බලාපොරොත්තු තිබ්බට මදි බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඕනේ. ඔබේ සිහිනය කරා යන්න, ඔබේ බලාපොරොත්තුව කරා යන්න ඔබට හොඳ අරමුණක් තියෙන්න ඕනේ, වගේම හොඳ දැක්මක් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. අපි පුංචි කාලෙින්දම සිහින මවනවානේ. ඉතින් ඔබගේ සිහින අතර තියෙන ප්‍රධානම සිහිනය තමයි තමන්ගෙම කියලා අර හිසට සෙවණක් නැත්නම් නිවහනක් හදා ගන්න ඕනේ කියන එක. ඉතින් මම හිතනවා මේ වගේ බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්ට හොඳම කාල වේලාවක් තමයි අවසන් වෙන්නේ කියලා. කොහොම වුණත් ඔබේ හිතේ තියෙන අනාගත බලාපොරොත්තුව නිවසක් හදන්න නම් ඒ බලාපොරොත්තුවේ විදිහටම ඉෂ්ට වේවා කියලා සොඳුරු පියසේ අපි ප්‍රාර්ථනා කරනවා. මුණ ගැහමු ඔබේ සිහිනත් එක්ක ලබන සතියේ හවස 3ට සෙනසුරාදා. සොඳුරු පියස දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.